මේ අතර COVID-19 ආසාදනයේ රෝගීන් 239 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ පෑලියගොඩ සහ දීවරවරයන් ආශ්‍රිතව හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින් ලෙසයි. මේ අතර COVID-19 ආසාදනයේ රෝගී 193 දෙනෙකු අදත් මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID ආසාදිතින්ගේ ගණන 10856ක් දක්වා ඉහළ ගියා. මේ අතර පොලිස් නිලධාරීන් 125 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරීන් සමූහයකට COVID ආසාදිත තත්ත්වයක් ඇති වුණා. ඒ තත්ත්වය දැනට COVID ආසාදිත සංඛ්‍යාව 125ක් දක්වා වර්ධනය වෙලා තිනවා. කෙසේ වෙතත් මේ වර්ධනය උනේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පොලිස් නිලධාරීන් අතරින්, එහෙම නැතුව පොලිස් ස්ථානවල රාජකාරී प्रदेश वैद्य कुमार विक्रम सिंह महता संधान कला ඔවුන් පෑලියගොඩ මත්සිවලඳ පොලේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයන් 49 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අනුව මේ වන විට කෑගල දිස්ත්‍රික්කෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 97ක්. කුරුණෑගල දිස්ත්‍රික්කෙන්ද රෝගීන් 185 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 11 දෙනෙකු ඊයේ දිනේදී හඳුනාගත් බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය සඳහන් කළා. මල්ලෝපිටිය ප්‍රදේශයේ ඊයේ PCR පරීක්ෂණ 92ක් කරා. ඒ 92ම නෙගටිව් කියලා අපිට ඇවිල්ලා තියෙනවා. නාරම්මල ප්‍රදේශයේ PCR පරීක්ෂණ 41ක් කරා. ඒකෙන් 4 දෙනෙක් පොසිටිව් කියලා වාර්තා වෙලා තියෙනවා. පනල ප්‍රදේශයේ ඊයේ PCR පරීක්ෂණ 66ක් කරා. ඒකෙන් 7ක් තව පොසිටිව් කියලා වාර්තා වෙලා තියෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් කුරුණෑගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කිරීම හේතුවෙන් එම පොලිස් ස්ථානය විෂ බීජහරණයට ලක් කිරීමට අද පියවර ගැනුණා. එමෙන්ම එම පොලිස් නිලධාරිනිය ඇතුළු දස දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර අම්බලංගුඩ ප්‍රදේශයේ මත්සි වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. ඒ අනුව ඔහු රෝහල්ගත කිරීමට පියවරගත් සෞඛ්‍යංශ ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළා. ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකීන් 4 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් අක්මීමන, පෝද්දල, ඉමදුව සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. මේ අතර කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙකුට හා හෙද නිලධාරිනියකට වෛරසය ආසාදනය වී ඇති බව පොලිසිය තහවුරු කළා. ඉකුත් 23 දා රාත්‍රියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ 15B වාට්ටුවට ඇතුළත් වූ වැල්ලවත්ත කෝවිලපාරේ පදිංචි මවකට සහ දියණියකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් 2 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත්තා. එම PCR පරීක්ෂණ වලින් වෛද්‍යවරුන් 2 දෙනාට සහ හෙද නිලධාරිනියට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ප්‍රතිකාර සඳහා ඔවුන් IDH රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. මේ අතර කොට්ටාව නගරයේ ආසන්නයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක වෙළඳ සැලක සේවකීන් 2 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම වෙළඳ සැල වසා දැමීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 65 දෙනෙකු සොයන් නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ. හඳුනාගත් ආසාදිතින් 2 දෙනා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ සහ කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවන්. කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වල ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ රෝගීන් 72 දෙනෙකු මේවන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව නාරම්මල ප්‍රාදේශීය රෝහල තුල කොරෝනා ආසාදිතින් සඳහා විශේෂ වාට්ටුවක් සකස් කිරීමට පියවරගෙන ඇති අතර රෝගීන් 60 දෙනෙකු සඳහා එහි ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා තිබෙනවා. නාරම්මල ප්‍රාදේශීය රෝහල ඊයේ සවස 4 ඉඳලා COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යනවා. දැනට රෝගීන් 28 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ සහ වතුපිටිවල ප්‍රදේශයේ යෝවුන් සේනාංක මධ්‍යස්ථාන 2ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. ගම්පහ යෝවුන් සේනාංක රෝහල තුල රෝගීන් 110කටත් වතුපිටිවල යෝවුන් සේනාංක රෝහල තුල රෝගීන් 140කටත් ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂය තුලින් පමණක් වෛරසය ආසාදනය වූ රෝගීන් 78 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින්ද රෝගීකු හඳුනාගෙන ඇති බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතා සඳහන් කළා. දැනට රෝගියෙක් වාර්තා වීම නිසා මේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක අපි අද දින PCR පරීක්ෂණ සිද්ධ කරා. එම රෝගියා රාගම් ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙක්, මෙහි සේවය කරන ඔහු රාගම දීකරන ලද PCR පරීක්ෂණයකින් පොසිටිව් වීම නිසා අපි මේ පිරිස නිරෝධායනයකට ලක් කරා. කාර්ය මණ්ඩලය අද දින PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා.
මෙතර ගාල්ල අම්පේගම ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා. ඔහු කොළඹ රැකියාවක නිරතව සිටි අයෙක් වන අතර ඔහුගේ බිරිඳ එල්පීටී රෝහලේ හෙදියක් ලෙස සේවය කරනවා. මේ රෝගියා රාජ්‍ය මුත්‍රා නීතිගත සංස්ථාවේ පාදුක්කේ තියෙන මේ ආයතනයේ එයාගේ PCR පරීක්ෂණය පොසිටිව් වෙච්ච බව මාව අද උදේ දැනුවත් කරා. අපි ඒ නිවසට ගිහිල්ලා ඒ නිවසේ සියලු දෙනා අපි නිරෝධායන ඒ ක්‍රියාවලියට යොමු කරගත්තා. මේ රෝගියා කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ටෙස්ට් එක පොසිටිව් කියන එක විතරයි මේ අවස්ථාවේ කියන්න පුළුවන් දෙය. යටියන්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂයට අයත් ප්‍රදේශ කිහිපයකින් තවත් කොවිඩ් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ඊයේ රාත්‍රියේදීම රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඔවුන්ගෙන් රෝගීන් 6 දෙනෙකු පෑලිගොඩ මත්ස්‍යවැලඳ පොලේ ආශ්‍රිතයින් වන අතර එක් රෝගියෙක් කොළඹ නැවුතටාකාංගණයේ සේවකයෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාෂයෙන්ද තවත් ආසාදිතින් 15 දෙනෙකු හඳුනාගත්තා. ඔවුන් පහලකොස්ගම ඇසුඇත්ත හිඟුරල සහ වගවත් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සියලු දෙනාම පෑලිගොඩ මත්ස්‍යවැලඳ පොලේ ආශ්‍රිතයින් බව හඳුනාගෙන තිබෙනවා. මේ අතර එලෙස වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් කොළඹ රත්නපුර බස් රථයකින් සහ අවිසාවේල්ල ගල්පාත බස් රථයකින් ගමන් කර ඇති අතර සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ එම බස් රථවලින් ගමන් කළ අය වෙතොත් කඩිනමින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසයි. 28 වෙනිදා දිනේ මේ රත්නපුර කොළඹ බස් රථයක ටවුන් හෝල් එකෙන් නැගලා කොරෝනා ආසාද පැමිණලා සිටින ගල්පාත ප්‍රදේශය දක්වා එතකොට මේ රත්නපුර කොළඹ බස් රථයේ අංකය තමයි NC 5485 කියන එක MCR එක්ස්ප්‍රස් කියන එක තමයි බස් එකේ නම ටවුන් හෝල් එකෙන් 4:30ට පමණ තමයි බස් එක ගමන් ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේ රෝගියත් සමග තව ගැටින ආසාදිත ආශ්‍රිතව සිටිනවා. ඒක නිසා අපි සෞඛ්‍ය දිනදාරි කාර්යාලයක් විදියට සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ බස් රථයේ ගමන් කරපු අය සිටිනවා නම් ළඟම තියෙන සෞඛ්‍ය දිනදාරි කාර්යාලයට හෝ ආසන්නම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේ සම්බන්ධයෙන් දන්නා කියන සියලු තොරතුරු ලබා දෙන්න කියලා. ඒ වගේම ඒ අදාළ රෝගියා අවිස්සාවේල නගරයෙන් බැහැලා ළඟම මෙම බස් රථින් ගල්පාත ප්‍රදේශයේ महाजन सौख्य परीक्षक वरुण පෑලියගොඩ මාළු වෙළඳසාලේ වැඩ කරපු අය 18:10:2011 CTP බස් එකකින් ඇවිල්ලා තිනා කොටුව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් මේ පුද්ගලයා දැනට ආසාදිතකෙක් කියලා අනාවරණය වෙලා මේ පුද්ගලයා අරන් ගිහලා තිනා අම්පාර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඔක්තෝබර් 18:11:40 ප්‍රධාන බස් නැවතුම්වලින් කොටුව ආපු සියලුම පුද්ගලයන් ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ ළඟම තියෙන පොලිස් ස්ථානයේ දුරකථනයෙන් දැනුම් දීලා දැනුම් දෙන්න ස්වයන් නිරෝධයට පත් වෙන්න කියලා ඉල්ලා සිටුවා. මේ අතර කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ආසාදිතේ කුලස ඊයේ හඳුනා ගැනීමත් සමග අධිකරණ සංකීර්ණයේ විෂ බිජාරණයට ලක් කිරීමට අද පියවර ගත්තා. සෞඛ්‍ය අංශය සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අති විශාල සේවයක් කරනවා. අද වෙනකොට ඔවුන් තමයි ෆස්ට් කන්ටැක්ට් අටියට ජනතාව ඉදිරියේ ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕන, මිනිසුන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕන. නමුත් ජීවිතය අරගෙන යන්නත් ඕන. මේකත් එක්ක මම හිතන එන්නතක් ලැබෙන තුරු අපිට වෙන විකල්පයක් නැහැ. රට සම්පූර්ණයෙන්ම වහලා දාලා ජීවත් වෙන්න හැකියාවකුත් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් තාක්ෂණයත් එක්ක මේක කොහොමද කරගෙන යන්නේ කියන එක. ඒ සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම අග්‍රවිංශ කෝරතුමා සමග සාකච්ඡා කරගෙන යනවා. කොහොමද මේක Zoom ක්‍රමයට හරි අවමෝෂෙන් ඔන්ලයින් මාර්ගෙන් අපේ නඩුවක් දෙකක් වැදගත් නඩුවක් හරි අහන්න කියන එක. එහෙනම්දා තාක්ෂණය උපයෝග කරගෙන අනිත් ආරක්ෂක කටයුතු කරගෙන අපි මේ රට දුවන්න උත්සාහ කරන්නට